මුලසන පැතුරු ඔබ සමගින් අවසරයි. අවුරුදු 14කට විතර පස්සේ මම පරණ මිතුරන් මුණ ගැහෙන එක ගැන තාම සතුටුයි. ඒ වගේම හිතේ පොඩි දුකකුත් තියෙනවා මේ පහුගිය කාලේ අතපසු වීම ගැන. නිර්මල්ගේ මේ කාර්යභාරය කැපවීම හා මේ ශික්ෂණය පිළිබඳ වචන එකක් නැහැ. ඒකට ගරු කිරීම වශයෙන් මම මේ විෂය මේ කතිකාව වෙන අතට ගෙනියන්න උත්සාහ කරනවා. මොකද මම හිතන්නේ එතුමා කියපු දේවල් ඊට වඩා හොඳට කියන්න බෑ, ඒතර පැහැදිලිව ප්‍රකාශ කරන්න බෑ. මම පටන් ගන්නේ ප්‍රස්තුත දෙහිකින්. අතවත් මේ මූලික අදහස් දෙකක්. එකක් තමයි මේ විශ්වවිද්‍යාලයක් කියන්නේ මොකක්ද කියන එක. මේ මොකද මම කියන්න යන දේ සමහරවිට මතභේදයට හිතමනාප වීම වලට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒක පොඩ්ඩක් මේ ඒක අවධාරණය කරන්නේ. අමනාප වීම පිළිබඳ මගේ ගැටලුවක් නැහැ. ඊට පස්සේ මමනාපයක් නොතිබ්බන මගේ මේ කතාවේ වැඩක් නැහැ කියලා මට හිතෙනවා. ඒ නිසා මේ බෑ මම ඉස්සෙල්ලා විශ්වවිද්‍යාලයක මොකක් කියන කෙන පිළිබඳ එක අදහසක් කියන්නම්. මේක ඩෙරිඩාගේ අදහසක්. ඉංග්‍රීසියෙන් ඩෙරිඩා කියන්නේ යාගේ අවසාන සම්මුඛ සාකච්ඡාවේදී ඊට පස්සේ ටික කාලෙක පස්සේ මැරුණා. කියන්නේ what I call the university of tomorrow should be free to know, criticize, ask questions and doubt without any conditions attached, without being limited by any political or religious power. මම සිංහලේ පරිවර්තනය කරේ මෙහෙමයි. මම අනාගත විශ්වවිද්‍යාලය ලෙස හඳුන්වන්නේ මෙයයි. අනාගත විශ්වවිද්‍යාලය යනු සත්‍ය සෙවීමට එරෙහි කොන්දේසි කිසිවක් නොමැති, අලුත් දේ දැනගැනීමට හා විවේචනය කිරීමට නිදහස ඇති, ප්‍රශ්න කිරීමට හා සැක කිරීමට වරම හිමි වෙන, දේශපාලනික හෝ ආගමික බලය විසින් කිසිසේත් සීමා නොකරන පරමාදර්ශී තැනකි. දැන් ඒ විශ්වාසයේ උඩයි දෙවෙනි ප්‍රස්තුතය තමයි, දෙවෙනි මේ උපකල්පනය තමයි නිර්මාල්ගේ මේ ඒ ලිපි. මම මට මේ කෙටුම්පතක් ලැබෙන සැලසුනා ඉතින් මම ඒවා කියෙව්වා. අතවස්සෙන්ම ඒවා කියවලා මේ මම උපකල්පනය කරනවා එයාට ඉදිරිවාදීව සිටපු කිසිම කෙනෙක් ඒවායින් සෑහීමට පත් වෙන්නේ නැහැ කියලා. ලිපි කියවලා මේ ඒ විෂය පිළිබඳ නොදන්න කෙනෙක් හිටියනම් පැහැදිලිව ඒ තර්ක විතර්ක වලින් සෑහීමට පත් වෙනවා. හැබැයි ඉදිරිවාදීන් විරුද්ධ කණ්ඩායම් ඒවට සෑහීමට පත් වෙන්නේ නැහැ. ඇයි? අන්න ඒ ප්‍රශ්නේ තමයි මම අද කෙටියෙන් විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ. ඊපස්සේ මගේ තර්කය බොහොම කෙටිම කියන්න පුළුවන්. ගිල්බර්ට් රයිල්ගේ අර කැටගරි මිස්ටේක් කියන සංකල්පයෙන්, කැටගරි මිස්ටේක් කියන එක මහතුරංගට මට පරිවර්තනය දුන්නා, ප්‍රවේදමය දෝෂයක් කියන එක. මම ඒක පොඩක් විස්තර ගන්න. කියන්නේ වචනයක තියෙන තේරුම ඒකේ ව්‍යාකරණය අනුව හෝ වෙනත් හේතුවක් නිසා අපි පටලවා ගැනීම. උදාහරණයක් වශයෙන් කිව්වොත් මම මේ පුටුවට ආසයි. මම නිර්මාල්ට ආසයි. ඉතින් ඒකේ ව්‍යාකරණ සමාන නිසා පිටු පුටුවයි නිර්මාල්ුයි එක වගේ. ඉතින් මම යනවා මේ පුටුවේ නම මොකද්ද? ඒක කියන්නේ එතන ඒක පේන්නේ අපි ඒ ව්‍යාකරණවල තියෙන සමානතාව හා මේ ඒ තියෙන ආසන්න බව නිසා අපි වසී වෙනවා භාෂාවෙන්. විට්කන්ස්ටයින් කියනවා මේ අවස්ථාවල. එතකොට මේ භාෂාවෙන් වසී වෙන අවස්ථාවල භාෂාව නිවාඩුවක් ගන්නවා කියලා. නිවාඩුවක් ගත්තම වගකීමක් නැහැ කියන්නේ. ඒ කියන්නේ භාෂාවම නිවාඩුවක් ගන්න. නිවාඩුවක් ගියාම ඒතර වගකීමක් නැහැ. ඕන දෙයක් ගැන අපිට කතා කරන්න පුළුවන්. මම දකින්නේ මෙතන මේවා තර්ක වගේ තිබුණට පෙනුනට, ඒ කියන්නේ විශේෂම ජාතික චින්තන ධාරාවේ ඕ නලින්ද සිල් වගේ වෙන යාකර තර්ක වගේ පෙනුනට මේවා තර්ක නෙවෙයි. තර්ක කියනවා අපිට වෙනත් කරුණු දාලා සාක්ෂි පෙන්නලා ඒව බිඳින්න පුළුවන්. ඒව බිඳින්න පුළුවන් දේවල් නෙවෙයි. නැවත 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 වෙන විදිහට ඒවා ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේවා විශ්වාසයන්. බිලීෆ්ස්.
අන්න ඒක අපි තේරුම් ගත්තම මේ තේරුම් ගන්න මේ බිඳින්න බෑ. මං කියන්න මේ දෙක අතර වෙනස කියන සත්‍යයක් තහවුරු කිරීමට සාක්ෂි අවශ්‍යයි. නිර්වාල් ගොඩාක් සාක්ෂි ඉදිරිපත් කරනවා. එම සත්‍ය වෙනන් හෝ ඊට විරුද්ධ හෝ ඉදිරිපත් කරන සාක්ෂි අනුව තුන්වෙනි පාර්ශ්වය විසින් තීරණයක් ගත යුතුයි. එහිදීත් අර්ථකථන කථනයන් කියවීමක් අවශ්‍ය. නමුත් ඉදිරිපත් වන සාක්ෂි තර්ක හා වෙනත් අදාළ කරුණු අනුවයි බොහෝ දුරට මේ තීරණය ගැනෙන්නේ. තමන් තර්කයක් දෙනවා, ඊට පස්සේ ප්‍රතිතර්කයක් දෙනවා, ඒක අනුව තුන්වෙනි පාර්ශ්වයක් තීරණය ගන්නවා. එහෙත් විශ්වාසයන් ගැන සලකා බලද්දී මෙම ක්‍රියාවලිය වෙනස් බව අපි තේරුම් ගත යුතුයි. විශ්වාසයක් අපගේ කතිකා ක්‍රමය තුළ හැසිරෙන්නේ ඇදහීමක් වශයෙන්. අප විසින් සාක්ෂි හා තර්කද භාවිතා කරන නමුත් මෙම සාක්ෂි අපේ විශ්වාසයට මූලික හේතුව නොවන්නේ. විශ්වාසයක් තහවුරු කරන්න සමානව සාක්ෂි දෙනවා මේ තර්කය. හැබැයි ඒක සාක්ෂිය මත නෙමෙයි පදනම් වෙන්නේ. තර්කයක් නම් සාක්ෂි මත පදනම් වෙන්නේ, විශ්වාසයක් නම් ඒක පදනම් වෙන්නේ වෙන තැනක. ඒ නිසා අපි වෙන සාක්ෂියක් හොයනවා. ඒ මේ සාක්ෂිය අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැයි කියනවා. මොකද එතන මේ අපි වග වෙන්නේ විශ්වාසයට, ඇදහිීමට, සාක්ෂියට නෙවෙයි. සාක්ෂිය අපි නිකන් ඉදිරිපත් කරන කරාට ඒක එතන තීරණාත්මක නැහැ. විශ්වාසය මෙම අවස්ථාවේ හැසිරෙන්නේ මතවාදී තලය තුළයි. ඉතින් කෙනෙකු විශ්වාසයට විරුද්ධ වීමේදී තර්ක විතර්ක ප්‍රමාණවත් හෝ සාධනීය හෝ නොවේ. මේට හේතු වන්නේ විශ්වාසයන් තාර්කික ක්‍රියාවලියකින් අපහට ග්‍රහණය නොවන නිසායි. අපිට විශ්වාසයන් ග්‍රහණය වෙන්නේ තාර්කික ස්ථලයේ නෙවෙයි. මේ තේරුම් ගැනීම ඵලදායි නොවන වාද කිරීමෙන් මේ තේරුම් ගැනීමෙන් ඵලදායි නොවන වාද කිරීමෙන් අපට අන්‍යෝන්‍ය හිත් වේදනා වැළැක්විය හැකියි. අද වශයෙන් අපි වාද කරනවා මේ තර්කයේ. ඒක ඉතාම වැදගත්, ඒ කාර්යය වැදගත්. මොකද නොදන්න කට්ටිය ඉන්නවා. නොදන්න කට්ටිය ඉන්නවා Tamanට මේ තර්ක කියවලා මේ කතිකාව තේරුම් අරගෙන යම් කිසි විදිහේ වෙනසක් ඇති කරන්න පුළුවන්. මානසික විපර්යාසයක් ඇති කරන්න පුළුවන්. හැබැයි එක කණ්ඩායමකට මේ විශ්වාසයක් ඇති තියෙන කණ්ඩායමකට එක්කෝ මේකේ සාක්ෂි මත පදනම් නොවන කතිකාව ඉන්න කණ්ඩායමට මේ හරියට අපි හොඳටම දන්නවා පාර්ලිමේන්තුවේ දූෂණ වංචා මැරකම් හොරකම් තියෙනවා. අපි හිතනවා නම් ඒ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීන්ලට අපි මේ මැරකම් දූෂණ හොරකම් වැරදි කියලා දේශනමාලාවක් පැවැත්වුවොත් ඒව නතර වෙයිද? ඒ පිළිබඳ අනවබෝධයෙන් ඉන්නේ. ඒක වෙන සැදයක ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ඒකයි. ඉතින් තේරුම් ගැනීමෙන් අර ඵලදායි නොවන කියන්නේ දිගින් දිගට ඒ කට්ටියත් එක්ක සංවාදයක්. අනිත් අයට මම හිතන්නේ ඉතාම වැදගත්. විශ්වාසයන් තර්ක මතනම් පදනම් වේයයි අප හිතුවොත් ඒ එසේ නොවන බව වටහා ගැනීමට පහසු නිදසුන් කීපයක් අපි සලකා බලමු. අපිට ඕන තරම් නිදසුන් බලන්න පුළුවන් මෙන්න මේ විශ්වාසයන් පිළිබඳ දේවල්. අත වශයෙන්ම මේ නිර්මාල් උපුටලා දක්වනවා නලින්ගේ එක්තරා කතාවක්. නලින් කියන හැටි බොහොම ලස්සනට විග්‍රහ කරනවා. මේ නලින්ගේ අපේ ප්‍රවාද තුනේ කියනවා මුළු ලෝකයේම ශිෂ්ටාචාරය හා සංස්කෘතිය හඳුන්වා දුන්නේ හෙළයන්යයි කීමට ඇතමෙන්ට අවශ්‍ය වෙයි. සමහර විට එසේ විය හැකි. දෙගින් එහාට අත්වසම කියවන්න අවශ්‍ය නැහැ. නැත්නම් මුළු ලෝකයේම ශිෂ්ටාචාරය හා සංස්කෘතිය හඳුන්වා දුන්නේ හෙළයන්ය. ඒ කීමට ඇතමුට අවශ්‍ය වෙයි. සමහර විට එසේ විය හැකි. මේ නලින්ගේ තර්කය වෙන්නේ මේක වෙන්න පුළුවන් නම් අපිට සාක්ෂි නැහැ ඒකට. ප්‍රමාණවත් සාක්ෂි නැහැ. අත්වසම දැන් අපි ඉදිරියට මේ සාක්ෂි හොයන්න ඕනේ. ඒ නිසා තමයි එතනට ඒ දක්වා අපි නොයන්නේ. හැබැයි ඒක සාධනීයයි. ඒක අත්වසම පිළිගන්න පුළුවන් තර්කයක්. දැන් ඒක පැහැදිලිව පේනවනේ. ඒක තර්කයක් නෙවෙයි කියන එක. ඒක තර්කයක් නොවේ කියන එක. ඉතින් ඒ වගේ උදාහරණ අපිට නොයෙක් විදිහේ උදාහරණ හොයන්න පුළුවන්. මේ සන්දර්භ විතරක් නෙවෙයි. අපි දන්නවා දෙමළ මේ ජාතිකවාදයේ තියෙනවා කතන්දර දෙමළ භාෂාව පිළිබඳ. ගස් කල් මුල් ඇති වෙන්න කලින් දෙමළ භාෂාව ඇති වුණා කියන වගේ දේවල් මේ පාඩේ තියෙනවා. හැබැයි මේක විතරක් මට කියන්න ඕනේ. මේ විට්කන්සයින් කියන එකක් තියෙනවා.
මිත්‍යා කියන්නේ I can mistrust my senses but not my beliefs. මගේ පංචේන්ද්‍රයන්ගේ තියෙන මේ ලැබෙන මට ලැබෙන මේ දත්ත මට අවිශ්වාස කරන්න පුළුවන්. මගේ විශ්වාසයන විශ්වාස කරන්න පුළුවන්ද? මට පුළුවන් ද මේ වගේ වාක්‍යයක් කියන්න? මම අහවල් දේ වැරදි ලෙස විශ්වාස කරනවා කියන්න පුළුවන්ද? වැරදි නම් විශ්වාස කරන්න බෑනේ. විශ්වාස කරනවා කියන්නේ ඒක හරි කියන පූර්ව නිගමනකින් ඉන්න ඉඳන්. එනිසා මේ අපි තේරුම් ගන්න ඕනේ මේකයි මගේ කාර්යය වෙන්නේ මේකයි. මම කියන්න හදන්නේ මෙතන විට්කන්ස්ටයින්ගේ එක ලොකු ඉතාම ලස්සන කතාවක් කියනවා. ඒ කියන්නේ එයා කියනවා මගේ අරමුණ වන්නේ my name is to teach you to pass from a piece of disguised nonsense to something that is patent nonsense. අමාරු සංකල්පය. කියන්නේ මගේ අරමුණ වෙන්නේ සැඟවුණු විකාර සිට එලිදරව් එලිපිට පේන විකාර දක්වා මේ ඕගත්තියගේ දැනුම අවබෝධය මේ යොමු කරන්න. දැන් තර්කයක් හැටියට ඉදිරිපත් වෙන විශ්වාසයක් සැඟවුණු විකාරයක්, සැඟවුණු බොරුවක්, සැඟවුණු මනස්කාරයක්. ඒක එලිදරව් කිරීමේ කාර්යයක මෙන්න මේක තමයි ඒක තියෙන්නේ කියලා පෙන්නුවොත් අන්න එතකොට ඒක විශ්වාසය. අපි හරියට විශ්වාසයට මිලක් කරනවා. තර්කයක ඉදිරිපත් කරොත් අපිට දිගින් දිගටම තර්ක ඉදිරිපත් කරන්න වෙනවා. දැන් ඒ නිසා මම මගේ අද කාර්ය වෙන්නේ මේ ඒ සැඟවුණු ඒ විකාර, ඒ සැඟවුණු ගැටලු මම සම්පින්නනය කළ තියෙනවා ප්‍රස්තුත හතරකට. මේ හතර තමයි විශ්වාස හතර. මේවා තාර්කික ආකාරයෙන් එනවා. අතවසම මේ නිර්මාල්ගේ පොතේ ඉතාම ලස්සනට මේ තර්කවල ප්‍රතිඵල හතරම පේනවා. අපි අතවසම ඒක පොඩ්ඩක් බලමු. ඒතර මම කියන්නේ නැතනම් මේවා විශ්වාසයට තීරුම් ගත්තා නම් ඒතර ඒ කැටගරි මිස්ටේක් එක ඒ ප්‍රවේදමය දෝෂයට අපි අවසු නුනා නම් ඒතර අපිට පුළුවන් විශ්වාසයෙන් හැටියට ඒවට ක්‍රියාමාර්ග ගන්න, ඒවට මැදිහත් වෙන්න. අපි ඒවා තර්ක කිරීමෙන් බිඳින්න හැදුවා නම් වෙන්නේ ප්‍රතිතර්කනවා, තවත් තර්කනවා, තවත් නොඑක් විදිහ හදාස් වෙනවා. මොකද ඒවා තර්ක නෙවෙයි. අපිට මේක මම දකින්න විදිහ මේව තමයි. හරි, දැන් තියෙනවා නේද? මම වැදගත්කමේ මේ අනුපිළිවෙල තමයි මේ විශ්වාස හතර යොමු කරලා තියෙන්නේ. එක, ත්‍රිවිධ හමුදාව කවදාවත් වරදක් සිදු කර නැත. මේකට අපි සුළුතර ජනතාවට බරපතල කියන එක. මොකද මම පෙරදින විශ්වවිද්‍යාලේ මේක ඉදිරිපත් කරාම ආචාර්ය මහාචාර්යවරු ඔය මේකේ සමහර පදවලට ඉස්සර විරුද්ධ වුණා. හැබැයි සමස්තයක් හැටියට පිළිගත්තා. සමහර අය මෙන් කියදෝ බරපතල වරද කළා නැහැ. පොඩි පොඩි එවනම් වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඈ සුළුතර අයට තමයි විශේෂයෙන් මේ ප්‍රතිදින් සිදු කරන්නේද නැත. දැන් මේක මොකද්ද අපේ තර්කන රාමුවට දෙමළගේ කියන ওই ප්‍රශ්නෙට අදාළ වෙන්නේ? මෙහෙමයි. ලාංකේය ත්‍රිවිධම විශිෂ්ටයි. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඔවුන්ට හිමි වරප්‍රසාද ප්‍රශ්න කළ නොහැකිය. එසේ කරන්න පෙළමෙන්නේ දේශද්‍රෝහීන් පමණයි. ඒක ප්‍රශ්න කරගෙන දේශද්‍රෝහී. ඉතින් උත්තරේ දෙන්නේ මේකයි. ප්‍රශ්නෙට නෙවෙයි තමුසේ සිංහලද? ඔයා දේශද්‍රෝහී දවා පිටරටින් සල්ලි ගන්නවද, එන්ජිඔ කාරෙක්ද කියන අන්නේ ඒ අදහස මත වෙනවා. මේක හැබැයි ඉතාම ගැඹුරුයි. ෆූටා කියන සංවිධානය කැටිය දන්නවා. ෆූටා මේ පරමිනි ශ්‍රේණියේ තමන්ගේ දරුවන් විශ්වවිද්‍යාලය දැමීමට ඉතාම මේ උණුසුම් අරගලෙක ඉන්නේ. අසාධාරණයක් දෙන්නේ නැහැ. හැබැයි හැම පන්තියකටම පස් ශිෂ්‍යෝ පස් දෙනෙක් හමුදාවේ මේ හමුදාවට වෙන් කිරීම ගැන කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ ෆූටා අරගලේ කරන ගායවත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඇයි? ඒ හමුදා විශිෂ්ටයි. කරපු සේවය විශිෂ්ටයි. මේ ප්‍රශ්නේ අපි වෙනත් විසඳුම් හොයන්න ඕනේ මේක නැතුව. දැන් මේ නිර්මාල්ගේ පොතේ තමයි වැදගත් මේ දැන් මූලික වශයෙන් අසාධාරණයක් සිදු වුණාට පහුගිය දශක හතර තුල මේ ප්‍රශ්නය මූලික අයිතිවාසිකම් ප්‍රශ්නයක්. මේ අතුරුදහන් වීම, මේ
මර්ධන මේ දූෂණ එවැනි දේවල් කතා වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම සමස්තයක් හැටියට මේ වෙනම මේ ස්වෛරී භාවයක් ඉල්ලන ජාතිකත්ව ජාතිකවාද ධාරාවේ සාමාන්‍ය මිනිස්සු එකතු වෙන්නේ ඒ හරහා. තමන්ගේ මූලික අයිතිවාසිකම් තමන්ට මේ මේ කිසිසේත්ම නීතිය රැහැනක්වත් සාධාරණයක්වත් ඉෂ්ට නොවන අවස්ථාවක් නිසා. ඉතින් මෙන්න මේක මුල්ම ප්‍රස්තුතය. දෙවෙනි එක බිනෝද මම අර හමුදාවේ ප්‍රශ්නය මේකට වඩා කෙලින් තිබ්බේ. මොකද මම හිතන්නේ ඒක මේ දෙවෙනි ප්‍රස්තුතය දෙවෙනි විශ්වාසය පිළි නොගන්න අය පව අරක පිළිගන්නවා. එක්කෝ අරක පිළිබඳ නිශ්ශබ්ද වෙනවා. දැන් මේ රටකී කියන එක අපි දන්නවා, මේ සිංහල බෞද්ධ රටකී. දැන් මේකේ මොකද කියවෙන්නේ? මේකෙන් කියවෙන්නේ එනම් මේ රටේ සිංහලයි විශේෂයි. ඔව්, ඓතිහාසිකව දේශපාලනිකව සංස්කෘතිකව ප්‍රමුඛ වෙති. දැන් නිර්මාල් සටන් කරනවා, නිර්මාල් ලියනවා, මෙන්න යාපන ඉතිහාසය පිළිබඳ ඒ ඔක්කොම අදාළ නැහැ. මොකද මේකට යටත් උනන් ඒව වැරදි. මොන විදිය තර්කයක් ඉදිරිපත් කරත් මේ විශ්වාසය තියෙනවා නම් ඒ තර්කය ඉදිරිපත් කරන වැරදි, එක්කෝ ඒ තර්කය වැරදි, එක්කෝ ඒකේ තියෙන පරිේෂණ වැරදි කියන මතයේ ඉන්නේ. ඔවුන්ගේ සුජාතභාවය ප්‍රශ්න කළ නොහැක. ලෙජිටිමසි එක ප්‍රශ්න කරන්න බෑ. එලෙසම සිංහල වීමේ පූර්ණ වරප්‍රසාද ලබන්නන්ට සිංහල ලැබීමට සිංහල පුරවැසියා බෞද්ධ විය යුතුය. ප්‍රශ්න කරන්නාගේ සිංහල බව සැක සහිතයි. මේ සිංහලයන්ට යන්න වෙන රටක් නොමැත කියන සිට ධම්මදීප සංකල්ප දක්වා විහිදේ. කියන්නේ මේ රටේ විශේෂ භාවය, මේක සිංහල බෞද්ධ බව සමහර අය කියනවා අපිට යන්න වෙන තැනක් නැහැ. සමහර අය කියනවා මේක ධම්මදීපය කියනන්නේ ඒ මේ සම්පූර්ණ පරාසය දිගේ විහිදෙනවා. ඒත් මූලික සංකල්පය මේකයි. මේක සිංහල බෞද්ධ රටක්. ඊළඟට තුන්වෙනි එක මේක ඇත්ත වශයෙන්ම මේක මම යොදන්නේ මොකද මේක විශ්වාස කරන්නේ නැති කෙනාට මේක විකාරයක්. හැබැයි විශ්වාස කරනාට මේක ඇත්තෙම සම්පූර්ණ ඇත්ත. යටත් විද සමයේ පශ්චාත් යටත් විද සමයේ වර්තමානයේ මෙරටේ වඩාත් අසාධාරණයට හා පීඩනයට ලක් වූයේ සිංහල බෞද්ධ බහුතරයයි. පෙරදුන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් කීප දෙනෙක් ගහපු මේක පිළිගන්නවා. ඉහලින්ම පිළිගන්නවා. ඉතින් ඒක හැබැයි මේ ඒකත් ඒ නිසා ඒකට විරුද්ධව තර්ක කරතර මේක විශ්වාසයක් නේ. මේක තර්කයක් නම් අපිට පුළුවන් සංඛ්‍යා දත්ත නොඑක් විදිහේ මානවිකම් වාර්තා නොඑක් විදිහේ දේවල් ඉදිරිපත් කරන්න. හැබැයි විශ්වාසයක් ඒව බලංගු නෑ. මොකද මේකෙන් මොකද්ද ඊළඟට මේකෙන් ගම්ම වෙන්නේ මොකද්ද? මෑත ඓතිහාසික හා වර්තමාන අසාධාරණ තත්වයක් නිවැරදි කිරීමේ සුජාත හා කාලීන ක්‍රියාවලියක යෙදෙන අයට විරුද්ධ වීම වැරදි. ඒ පොඩි පොඩි අතපසුවීම් වෙයි. ඒතර මේ ඉතිහාසයේ පටන් මේ සුද්ධක ඉතිහාසය යටතේ ඉතිහාසයේ පටන් ඇත් අසාධාරණයන් මේ නිවැරදි කිරීමේදී පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ කාර්යය ඉතාම වැදගත්. තාම කාලීනයි. සිංහල අය ගුටි කෑවා, බැට කෑවා අසාධාරණ ලක් වුණා ඇති කියන තර්කය තමයි මේකෙන් ඉදිරියට. ඉතින් මේක විශ්වාසයක්. ඇත්ත වශයෙන්ම මේ කොයි තරම් අපි තර්ක ඉදිරිපත් කරත් කොහොතින්නේ නැහැ. මම උදාහරණයක් කියන්නකෝ. මම මේ අපි කතා කරා උතුරු ප්‍රදේශයේ මේ ඔබතුමන්ලා දන්නවා මේ දූෂණයක් සිද්ධ වෙලා මේ විද්‍යා කියන ඒ කාන්තාවගේ ශිෂ්‍යාවට. ඉතින් මේ අය මට කියනවා බලන්නකෝ විද්‍යා කියන මේ ශිෂ්‍යාවට මේ එහෙම ප්‍රශ්නයක් වුණා, උද්ඝෝෂණයක් වුණා, අපේ මෙහි ඒ වගේ දූෂණ වුණාම කවුරුත් කතා කරන්නේ නැහැ, ඒ වගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න තවත් සාක්ෂියක් සිංහල අයද මේ අසාධාරණයක් සිද්ධ වෙනවා කියන එකනේ. අර සාක්ෂි හොයනවා, නැති සාක්ෂි මවනවා. ඒක තාර්කික නැහැ. ඊළඟට එනවා. ඒ නිසා කියනවා හතරවෙනි අස්තුතයට, හතරවෙනි විශ්වාසයට මෙරටේ වෙසෙන සුළුතර ජන කොටස් අමතක නොකළ යුත්තක් වන්නේ ඔවුනට මෙහි පදිංචි වීම හැකි වී ඇත්තේ සිංහල බෞතරයේ උතුම් බව නිසායි. සුළුතර ජන කොටස් වල හැසිරීම මේ අවබෝධය තුලින් හැඩ ගැසිය යුතුයි. අර තුනෙන් එනවා අත්වසෙන්ම.
ඒකෙන් මේ අත්‍යවශ්‍යනේ මේකයි. මේක නිර්මාල්ගේ ඒ ඒ අර කතිකාවට එනිදාලි කතිකාවට ඉතා වැදගත්. මොකද සමානතාව සාධාරණයේ අයිතිවාසිකම් මත පදනම් වූ කතිකාවන් ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් නිර්මාල් උත්සාහ කරනවා මේවා මේවා ඉදිරිපත් කරන්න. එලෙසම සියලු සුළුතර අභිලාෂ හා අපේක්ෂාවන්, ඉතාම වැදගත් ලිපි කීපයක් තියෙනවා මේක, මේ සුළුතර අභිලාෂ හා අපේක්ෂාවන් සම්බන්ධ. හැබැයි නිරන්තරයෙන් ඒ ප්‍රතිපක්ෂය කියන්නේ මේකට සිංහල බෞද්ධය කැමති නැත්නම් ඒ අභිලාෂ වළංගු නැහැ, වැදගත් නැහැ, ඒවා ඒවා මේ මේ වටින්නේ නැහැ කියන එක. අන්න මේ 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 විශ්වාසය මත තමයි අර තීරණය ගැනෙන්නේ. මොකක්ද? සියලු සුළුතර අභිලාෂ අපේක්ෂාවන් පවා වළංගු හෝ සුජාත වෙන්නේ සිංහල බෞද්ධර ඒවා පිළිගත් විට පමණයි. එනිසා මේ දෙමළ ජාතිකවාදය තාම සිංහල ජාතිකවාදය හෝ සිංහල ජනයා පිළි නොගත් නිසා ඒක වළංගු නෑ, ඒක වටින්නේ නෑ, ඒක සාධාරණ නෑ, ඒක ප්‍රතික්ෂේප විය යුතුයි. ඇයි මේ සමානතාව පිළිබඳ නෙවෙයි කතා වෙන්නේ? මේක සමාන කොටස් නෙවෙයි. මේක මේ කට්ටිය ඉන්නේ මේ සුළුතර සියල්ලම ඉන්නේ මේ මේ බහුතර සිංහල බෞද්ධ මේ මේ ප්‍රජාවගේ මහඟුභාවයේ ඒගොල්ලන්ගේ මේ කැමැත්ත මත. දැන් මම මේක නැවත නැවත මේ හතර අවධාරණය කරන්නේ මොකද අපි දැන් ඇත්ත වශයෙන්ම අපි බලද්දි අපේ මේ තැන්ද බෞද්ධ සන්දර්භයේ ගැටළු වෙන්නේ දෙමළ ජනතාව පැහැදිලි මේ ප්‍රශ්න දිගින් දිගට යනවා. හැබැයි මුස්ලිම් ජනතාව කෙරෙහි තියෙන විරෝධය ඔය කට්ටිය දන්නවද දන්නේ නැහැ. මේ Facebook හින්දා මම ඒකත් උපුටලා ගත්තා. දැනට තියෙනවා මේ මුස්ලිම් විරෝධී Facebook මේ කණ්ඩායම් 60කට වැඩිය. ඒවායේ අර ලයික් කියන එක බැලුවම මේ ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. අපි දන්නෝ මේ විශේෂම නගර ප්‍රදේශයේ වැඩ කරන අපි දන්නවා මේ විරෝධය මේ වෛරය මේ තරහ අර විදිහේ මේ පදනමක් ගන්න. ඒක තාර්කිකව මේ මේ වෙනස් කරන්න පුළුවන් අදහස් නෙමෙයි විශ්වාසයන්. අර පරණ විශ්වාසයන් තමයි. මේකේ මේකේ මේ මේ හේතුවාටි වෙන්නේ 1990 දී LTTE කියපු කතන්දරම තමයි 2015 දෙමළ හා සිංහල දෙගොල්ලම මුස්ලිම් විරෝධී මේ කතිකාවෙ ගොඩනගන්නේ. ඒක ඒකම තමයි කියන්නේ. නිසා මම නැවත කතා මේ මේ මයි කතා අවසන් කරන්න මම කියන්නේ මේකයි. Facebook කටින් බලන්න පුළුවන් තියෙන මේ Facebook වල මේ මුස්ලිම් විරෝධී රූප තියෙන කාටුන් වගේ දේවල් බලනවා. ඉතාම භයානකයි. ඉතාම භයානකයි. මේ එනිසා මම මතක් කරන්නේ මේක. මේවා විශ්වාසයන් හැටියට අපි සැලකුවේ නැත්තම් අපි නිරතුරුවම නැවත නැවත කැටගරි මිස්ටේක් එකක් කරාන නැවත නැවත මේක ප්‍රවේබ්දමේ දෝෂයට ලක් කළා අපි හිතුවා නම් මේක තාර්කිකව විසඳන්න පුළුවන්, තාර්කිකව ඉදිරිපත් කරන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන් මතවාදයක් කියලා. අපි ඒ වැරදීමෙන් වෙන්නේ මේ විශ්වාසයන්ද කිසි විදිහේ පළුදුවීමක් වෙන්නේ නැහැ. විශ්වාසයක් හැටියට සලකලා ඒ විශ්වාසයට එල්ල කරන්නේ මොකක්ද කියන එක අපි තේරුම්. ඒ නිසා ඒක අභ්‍යන්තරෙන් කරන්න ඕන දෙයක්. ඒක අභ්‍යන්තරෙන් අපි කරන්න ඕන යන්. බාහිරෙන් කරාම ඒතර ඒ විශ්වාසයේ තියෙන කට්ටිය මේ වඩා දැඩි ලෙස, වඩා ශක්තිමත් ලෙස තමන්ගේ අනන්‍යතාවය හරහා යොමු කරනවා. විශේෂයෙන්ම අර මේ මුස්ලිම් අයිඩෙන්ටි පොලිටික්ස් බැලුවා නම්, මුස්ලිම් අනන්‍යතා දේශපාලන දිහා බැලුවා, මේකේ ඒකේ තියෙන අර සමස්ත විරෝධය මත ඒගොල්ලන්ගේ එකතු වීමක්, ඒගොල්ලන්ගේ දැඩිවීමක්, ඒගොල්ලන්ගේ මේ 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 සංගවීමක් ඔය එකක් සිද්ධ වෙනවා. අද වශයෙන්ම ඉතින් මම නැවතත් මතක් කරන්නේ ඒක මේ නිර්මාලි කාර්යය ඉතාම වැදගත්. ඒක තුලින් මම දන්නවා මේ මේ අර අරවැනි දැඩි මත නැති ඒ ස්ථාවරේ නොසිටින අයගේ අවබෝධයක් ඇති වෙනවා. හැබැයි බහුතරයක් ඒ ස්ථාවරේ ඉන්න බහුතරයක් කරන්නේ ඇදහිීමක් විශ්වාසයක් ඇති නිසා ඒක තාර්කිකව බිනහෙනන්න බෑ. ඒ නිසා අපිට විකල්ප ක්‍රියාමාර්ගයක් ගැන මේ බොහොම ඉක්මනට හා බොහොම ප්‍රවේශමෙන් කල්පනා කරන්න ඕනේ. මොකද මේ
මේ විශේෂයෙන් මේ මුස්ලිම් විරෝධී ධාරාව මම දකින විදිහට මොකක්ද නොකරනම් අවුරුදු දෙකක් ඇතුළත මහ ව්‍යසනයක් වෙන ලක්ෂණ විශේෂයෙන් නැගිර ප්‍රදේශෙන් මම දකිනවා. මේ ඒක අපි උත්සාහ කරාම තාර්කිකව ඉදිරිපත් කරන්න ඒක අත් වශයෙන්ම කිසි විදිහක ඩෙන්ට් වෙන්නේ නැහැ. කිසිද ඒකට ඇතුළත් වෙන්නේ නැහැ. මෙවැනි අර නිර්මාණතාව වගේ එකම දේ නැවත 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 එනවා. ඔයා මම කියපු තේරුන්නේ නැහැ. මෙන්න තේරුකොල්ල නැහැ. එහෙම නේ කියන්නේ. මම මේ කියන අර නොයෙක් විදිහේ අපි මේ නොයෙක් විදිහේ උපක්‍රම යොදනවා. මේක කිසිම තර්කයකින් කිසිම සාක්ෂියකින් බිඳින්න බෑ කියන එක නොකිය. ඒක කිසිම තර්කයෙන් කිසිම සාක්ෂියකින් බිඳින්න බෑ කියන එක නොකිය නොඑක් විදිහේ මේ සාක්ෂිය හොඳ නෑ, මේ තර්කය හොඳ නෑ. බොහොම පැහැදිලි නිර්මාණ ඉදිරිපත් කරාම ආයි නැවතෙනවා, අරකම ආයෙනවා. ඉතින් නිර්මාණගේ බලන්න මේකේ මම ගණන් කරා 25 වතාවක් විතර එතුමාට කියන්න වෙනවා. ඔබතුමාට මං කියපු දේ තේරුනේ නෑ, නැති බව මට කනගාටුයි කියලා කියන්න වෙනවා නිරන්තරයෙන්. මොකද තේරුණු ගැනීමක් නෙවෙයි එතන තියෙන්නේ, අර තල දෙකක යාමක්. එකක් විශ්වාසයක්, අනික තර්කණයක්. නිසා මම මේ කෙටි තමන්දන්නේ මැදිහත් වීම අවසන් කරන්නේ මොයින් බෙසයිසු කියලා හිටියා ඉතාම නිර්භීත පලස්තීන කවියෙක්. ඔහු මේ නිර්මාල් ඉස්රායල් පලස්තීන ප්‍රශ්න ගැන කතා කරපු නිසා මම හිතන්නේ යෝග්‍යයි. එතුමා තමගේ ජීවිත කාලේ ගොඩක් ගත කරේ හිරේ. එයාට PLO එකයි, ඒ කාලේ වල්ෆටයි PLO එකයි ඉස්රායල් මේ රජයයි දෙගොල්ලම විරුද්ධයි. එයා මේ කවි ලිව්වේ තුත්තිරි, මේ සිගරට් කොළ වගේයක් යාට දෙනවා මම හිතන්නේ. ඒවා ගල ඒ තුත්තිරි වලින් ඒ කවි ලිව්වේ. ඉතින් ඉතාම සාරාංශගත සංක්ෂිප්ත වෙච්ච ඉතාම නියම් පෙරාපු වචන. එයා ඊශ්‍රායල් කාබෝම්බේකින් මේ බැරුණේ මෙන්න මේක යාගේ කවිය. මම හිතන්නේ ඒක මම හිතලා අපිට හොඳ පාඩමක්, අපිට හොඳ ආදර්ශයක්, ඒ වගේම අනුතුරු ඇඟවීමක්. එයා කියනවා my country that was home has become an argument. Don't blame the rifle when it died without leaving a will. On a cloud I wrote down with censorship and they confiscated the sky. මගේ පරිවර්තනේ හෝම් කියන වචනයට අත් වශයෙන්ම සිංහල වචනයක් හොයන්න ඉතාම අමාරුණා. බලන්න කොයිතරම් මේ මගේම නිවහන වැනි වූ මෙරට දැන් වාදයක් බවට පත් වෙලා අවසන් කැමති පතක් නොලියා ඌ මැරුණා කියා තුවක්කුවට දොස් නගන්න එපා. වාරණය නැති කරපියව් මා වලාකුළු කළියෝ. නමුත් ඔවුන් ආසම සන්තක කළා. දැතවසෙන්ම අපේ අභියෝගයත් ඒකයි. මේ අපි අහසේ වාරණය ලිව්වත් අහසත් සන්තක කරන්න පුළුවන්. මොකද මේක තර්කයක් පිළිබඳ හෝ හරි වැරදි හෝ පිළිබඳ කතිකාවක් නෙවෙයි. මේක අත්වසෙන්ම සම්පූර්ණ ප්‍රජාවක්ම ගිලගන්න නැති කරන කතිකාවක්. මේක විශ්වාස ධාරාවක්. ඒ විශ්වාසය කියන ඒ පිළිකාවට තමයි අපි ඉලක්ක කරන්න ඕනේ. බොහොම ස්තුතියි.